හිමා අකඩමි ඔෆිසිල් YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීපු නංගිල මල්ලිලට තියෙන විවිධ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ තමයි හුඟක් කට්ටිය මගෙන් කමෙන්ට් කරලා අහපු දෙයක් තමයි මේ පාර අපොස් සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු දීමේ පටිපාටිය මොකක්ද සහ සී සාමාර්ථය දෙන්නේ 50ඳ 55ඳ. කට්ටියක් කියනවා 50ඳ ඉනවා කියලා, තව කට්ටියක් කියනවා 55ඳ ඉනවා. හරියටම දෙන්නේ 50ඳ 55ඳ. ඒතකොට මේ S සාමාර්ථය කියන එක අඩු වෙන්න පුළුවන්ද අඩු වෙනවද මොන වගේ හේතු මතද අඩු වෙන්නේ මේක සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අර ලකුණු දීමේ පටිපාටිය සහ සී සාමාර්ථය මදා විශේෂයෙන් කතා කරමු මේ වීඩියෝ එකතුලේ. මතක් කරනවා මගේ YouTube channel එකට අලුත් යාළුවෝ වෙන අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා අනිවාර්යෙන් bell icon එකක් press කරලා එකතු වෙලා ඉන්න. මොකද මේ වගේ වටිනා videos අපි ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කතා කරමු S සාමාර්ථයෙන් පටන් ගන්න කලින් අසමත් කියන්නේ මොකද? අපොස් සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් කියන්නේ මේ ස්ටෑන්ඩඩ් එක මත මම කියන්නේ. F වා සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් කියන්නේ ලකුණු 35ට අඩුයි. ඒ කියන්නේ ලකුණු 44 ඉඳන් පල්ලෙහාට වාඩි තියනවා නම් ලකුණු 34ක් වාඩි තිබ්බත් මේ ස්ටෑන්ඩඩ් එක තුල බලනවා නම් අපොස් සාමාන්‍ය පෙළ විභාගයේ අසමත්. ඔවා 35 සිට 49 දක්වා තිබ්බොත් ඔයාලට S සාමාර්ථයක් තියෙනවා. 50 සිට ඔයාලට 64 දක්වා තිබ්බොත් 50 ලකුණු 50ක් ගත්තොත් 100ක්, ඒ කියන්නේ 100ක දෙන්නේ 55නේ 50. ඒක හරියට තේරුම් ගන්න 100ක දෙන්නේ 50. එතකොට 50 ඉඳන් 64 දක්වා තිබ්බොත් එහෙම ඔයාලට C සාමාර්ථයක් සහ 65 සිට 74 දක්වා තිබ්බොත් B සාමාර්ථයක් සහ 75 සිට ඉහළට තිබ්බොත් A සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එතකොට පැහැදිලි වෙන්නේ නැති C සාමාර්ථයත් මේක සම්බන්ධ විශේෂ පරස්පරතා මතයක් තියෙන. මොකද Google එකේ search කරලා බලමු සමහර අවස්ථාවදී සාමාර්ථය 40 දෙනවා කියලා තියෙනවා. ඒ එතකොට අර ස්ටෑන්ඩඩ් එක තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. එතකොට දැන් මෙහෙම හිතමු අපෝ සාමාන්‍ය විභාගයේ S එක අඩු වෙන්න පුළුවන් දැන්. ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ගණිතය කියන සබ්ජෙක්ට් එක තියෙනවා. ගණිතේ ෆේල් වුණොත් අපෝ සාමාන්‍ය පෙළ විභාගෙම අසමත් වෙනවා. එතකොට සාමාන්‍ය ගණිතය ගණිතය කියන සබ්ජෙක්ට් එක අපි හිතමුකෝ ගොඩක් කට්ටිය ෆේල් වෙලා. කියන්නේ ගොඩක් කට්ටිය අසමත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම S සාමාර්ථය පහළ හෙළලා සමත් ප්‍රතිශතය වැඩි කරනවා. එහෙම දැන් කළා කියමු එතකොට අනිත් දේවල් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒක සම්බන්ධ මා දන්නා තරමින් මම දන්න තරමින් කියන්නේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ කිදෙර දැන් ගණිතය වල S සාමාර්ථය මීට කලින් වර්ෂවල 10 මීට කලින් ඔකේ වර්ෂ කිහිපයක කලින් ලකුණු 18 දීලා තියනවා කියලා අපිට ආරංචි වෙනවා. ඒක පස්සේ ආරංචි වෙන්නේ දැන් අපෝ සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල දුන්නට පස්සේ ඒවා එළියට එන්නේ. ඒවා කාලයක් ගිහිල්ලා ඒවා ආරංචි වෙනවා. එතකොට එහෙම ගත්තරව සමහර කට්ටිය දැන්ම අදහස් පළ කරන S සාමාර්ථය දෙන්නේ අහවල් ගානේ, මේ ගානේ S සාමාර්ථය දෙන්නේ අඩු වෙනවා. ඒවා කියන්න බෑ. සහ විශේෂයෙන් හිත මොකක් හරි සබ්ජෙක්ට් එකක් අමාරු වුණා කියලා අධික ලෙස අමාරු වුණොත් එහෙම අධික ලෙස මේ ගොඩක් කට්ටිය එක ෆේල් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒවා අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ ග්‍රේඩ් මාක්ස් ටික එහා මෙහා කරලා S සාමාර්ථය එහා මෙහා කරලා ඒ පාස් ප්‍රතිශතය වැඩි කරනවා. දැන් ඒක තුල දැන් ගණන් වල ගත්තොත් එමගේ ඒගොල්ලෝ අර ප්‍රතිඵල ආවට පස්සේ නිරීක්ෂණය කරලා බලනවා. ඒගොල්ලෝ චාර්ට් එකක් වගේ ගහනවා. ඒ කියන්නේ යම් කිසි වක්‍රයක් නිර්මාණය කරන ඒක තුල අපි හිතමුකෝ ඒගොල්ලන්ට සම ප්‍රතිශතය 60%ක් තියෙන්න ඕන නම් මේ පාර සම ප්‍රතිශතයෙන් 40% නම් අනිවාර්යයෙන්ම සම ප්‍රතිශතය වැඩි කරනවා S සාමාර්ථය එහා මෙහා කරලා. ඒක සම්බන්ධව ගැටලුවක් තියාගන්නවා. මේ ටික සම්බන්ධව තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. ඒකට අර දැනට S සාමාර්ථය අඩු වේද ඒවා සම්බන්ධව විද්‍යාව S එක දෙන්නේ 20ෙන්ද මේ වගේ කක කට්ටිය අර කමෙන්ට් කර කර අහන ඒවා අපිට ඒවා එළියට දෙන තොරතුරු නෙමෙයි. යම් කිසි ගානකින් යම් කිසි සබ්ජෙක්ට් එකක් අමාරු වෙලා S සාමාර්ථය පහත හෙළුවත් ඒවා එළියට දෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝට වාසියක් වෙනවා. ඒක නිසා ඒවා සම්බන්ධව කට්ටිය කියන බොරු ප්‍රචාර වල රැවටෙන්න එපා. ස්ටෑන්ඩඩ් එක අරක තමයි. ඒක යම් කිසි උච්ච එහා මෙහා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. C සාමාර්ථය දෙන්නේ 50. මේ ටික තමයි මට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕන උනේ. වීඩියෝ එක මොකද ඉතින් වීඩියෝ එක හොඳ නැහැ වීඩියෝ ලයික් කරන්න වා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තුරු ෂෙයාර් කරලා එකද එහෙනම් සිරුරට ජයෙන් ජයම වේවා.